ඒ ආණ්ඩු පෙරලන්න එනකොට හමුදාවට පැත්තකට වෙලා ඉන්න බෑ පාට බහැලා අපේ පන්සල්වල ස්වාමීන් වහන්සේලාට තර්ජනය කරනකොට සිවුරු ඇඳගත්ත බට්ටෝ දාලා තර්ජනය කරනකොට අපි නිකන් ඉන්නේ අපේ මහානායකලාට සද්ද කරනකොට නිකන් ඉන්න බෑ හමුදාවට යුතුකමක් තියෙනවා විවස්ථාවේ 9 වෙනි වගන්තිය අනුව ඒව නවත්තන්න ඒව කරන්න බෑ ඒවට ඉඩ දෙන්න බෑ මේ සෙල්ලම නවත්තන්න ඕනේ අනික මම ඇමතුමාට කියන්න කැමතියි අපි කවුරුවත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් අත්අඩංගුවේ නැහැ මුදලිගේ දැන් අවුරුදු 8ක්ද 9ක්ද විශ්වවිද්‍යාලේ මේක හරි වැඩන්නේ මං විශ්වවිද්‍යාලෙන් පිටුනේ 21 එයා 31යි ඉන්නෝ තමන්ට වැඩිපුර එක අවුරුද්දක් දෙන්න පුළුවන් ඊට පස්සේ විශ්වවිද්‍යාලෙන් යන්න ඕනේ එච්චරයි කරන්න තියෙන්නේ මම එකක් කියනවා මම එක කෙලින් කියන්නම් මොකද මටත් ඕනේ මානව හිමිකම් ආරක්ෂා කරන්න අරාජිකත්වයටත් ප්‍රචණ්ඩත්වයටත් මානව හිමිකම් වලට ඇතුල් වෙන්නේ නැහැ. ඒක ඒකෙන් පිට. ඒක මානව හිමිකම් වලට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. මානව හිමිකම් යොදාගෙන ප්‍රචණ්ඩත්වයත් අරාජිකත්වයත් ඇති කරන්න බෑ. ආටිකල් 15 ඔෆ් ද කොන්ස්ටිටියුෂන්. ඔව්. ඒක දෙන්නම තියෙනවා. මේක තියෙනවා. මානව හිමිකම් කියලා ප්‍රචණ්ඩ ක්‍රියා කරපොයි ආරක්ෂා කරන්නත් බෑ. අපේ මූලික අයිතිවාසිකම් තියෙනවා 14 වෙනි වගන්තියේ. ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන් විශේෂයෙන්ම රාජ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම, නීතියේ නියම කරන ලැබී සීමා වලට ජන ආරක්ෂාව සඳහා ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම මූලික අයිතිවාසිකම් භුක්ති හැක්කේද මේ ඔක්කොම තියෙනවා 15 1 15 2 15 3 මේවා සීමා තියෙනවා සමහරු කියන I am human right defender අර land row defender එකක්ද වෙන defender මොකද්ද කළා තියෙන්නේ අපිට තියෙන defender ටිකට diesel දාලා දුවනවා මේ defender ලටත් diesel දානවා ඒ තමයි අපි මානව හිමිකම් defender කියලා පිට රටින් සල්ලි අරගෙන Taman ජීවත් වෙන්නේ කොක නැත්ත මට කියන්නේ එක්කෙනෙක්ලා කියන්නම් මම හිම කරේ නැහැ කියලා මම මේ අය දන්නවනේ මේ අය එක්ක මම වැඩ කළා තියෙනවනේ මම අය ආරක්ෂා කරේ මටයි කෑ ගහන්නේ දැන් මානව හිමිකම් අරගෙන පොලිසිය ඔක්කොම හිර කරන්න හදනවා. පොලිසිය මානව හිමිකම් උග්‍ර උල්ලංඝනය කරලා තියෙන එක නෑ නෙමෙයි. සමහරට පොලිසියට ගෙනිහිල්ලා හොරකමන් නිසා ගහනවා. සමහරට වෙනත් ක්‍රියා කරනවා. ඒවට නඩු දාලා ඒව කරපු අය ඉන්නවනම් ඒ අයට විරුද්ධව තීන්දුව දෙනවා නම් අපි ඒකට විරුද්ධව ක්‍රියා කරන්න. ඒත් මෙතන කරන්නේ හදිසි අවස්ථා ඇති කළා කලබල ඇති කළා පොලිසිය ගියා මේක නවත්තන්න ඒගොල්ලට විරුද්ධව දානවා මානව ඒක දාන්නේ මානව හිමිකම් නිසා නෙමෙයි. පොලිසිය ක්‍රියා කරන එක නවත්තන්න. ඒ නිසා මං හිතන්නේ මං නීතිපතිතුමාට කියලා තියෙනවා මේ ගැන බලන්න මෙහෙම ක්‍රියා කරනවා නම් අපි 15 යටතේ නීති ගේන්න ඕන කියලා. මේ සෙල්ලම කරගෙන යන්න බෑ. මගේ ප්‍රධාන ආරක්ෂා නිලධාරිය අයින් කරන්න බැලුවානේ. මානව හිමිකම් දාලා මම ගෙදර පුච්චලා ගිනි තියලා ඊට අමතරව මගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරිය අයින් කරන්න ගියා. මම ගෙදර තියෙනකොට ඔක මේකක් නෙමෙයිනේ. උනේ මාධ්‍ය සිරස. සිරස මාධ්‍ය. ඊට පස්සේ මොකද්ද කරේ? මමයි ගිහින් ඒගොල්ලට විරුද්ධව ක්‍රියා කරන්න ඕනේ. නෑ ගිහින් මානව හිමිකම් කොමිසමට කියනවා මගේ ප්‍රධාන නිලධාරිය මයි චීෆ් මයි ඩිරෙක්ට් එම්එස්ටි අධ්‍යක්ෂව ඉවත් කරන්න කියලා. මොකද එයා කරපු වැරද්ද? ඒ කියන්නේ සිරසට ප්‍රශ්නයක් තිබුණ නෑ. ඕමනාවක් තිබුණා මගේ ආරක්ෂා ප්‍රධාන අධ්‍යක්ෂතුමත් ඉවත් කරන්න. එයා එතෙන්ට සම්බන්ධ වුණේ නෑ. අපේ ඉන්න අයගේ නම් අහනවා. නීතිපති කියලා මම මොකක්වත් කිව්වේ නෑ. මානව හිමිකමක් දැනගන්න ඕනේ මේ ගිහින් ඇඟිලි ගහන්න නැතුව ඉන්න මේ වැඩ කටයුතු වලට. අන්තිමට මොකක්ද උනේ? ඉතින් ඊයේ මේක හරියට මම නම් කරේ නැති නිසා තමයි උනේ. දැන් මම ඔක කිව්වයන් පස්සේ ඊයේ මේකට සහභාගී වුණ මාධ්‍ය ආයතනයේ කියලා සිරසෙන් බලන්න මට ගහන්න 7 දෙනෙක් දාලා තියෙනවා 7 දෙනෙක් දාලා තියෙනවා එක එක අයගෙන් ගන්නවා දුමින්ද රාගමුවෙන් ගන්නවා ඊළඟට විද්‍යාර්ශන කන්නංගරගෙන් ගන්නවා ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගෙන් මං කියන්නේ මට කියන්නේ ඉස්සෙල්ලා කරුණාකරලා ශිෂ්‍යයන්ව ආරක්ෂා කරලා දෙන්න නවක වදයට විරුද්ධව මමත් දන්නවා නිර්මාල් හොඳට ඉතින් මේ සෙල්ලම ගෙනියන්න එපා අපිට ආණ්ඩුවක් කැටියට ඕනේ විපක්ෂයක් ඕනේ මං කියන්නේ විශේෂ අපි එකතු වෙලා මේ ප්‍රශ්න විසඳමු පාට ගහලා ආපෝ කියන්න බෑනේ මිනිස්සුන්ට ඇවිල්ලා ආණ්ඩු පෙරලන්න කියලා සේවය කරන හැම නිලධාරියෙක්ම එහෙම අවස්ථාවක් වුණොත් ආණ්ඩුව ආරක්ෂා කරන්න යට ඉන්න කෝපර ලින්දා උඩහම ඉන්න අපේ ෆීල්ඩ් මාෂල් ඔක්කොම එකතු වෙලා මේ ආයතනය ආරක්ෂා කරන්න ඕනේ